කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවි සැලක සුපුබෝගී මෝටර් රථයක් කැටිමේ සිටිය සම්බන්ධයෙන් අතරංගුවටගත් තරුණිය සහ එම වාහනයේ හිමිකරු ඉදිරි දින කීපය ඇතුළු තුළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ වන විට එම තරුණිය සහ වාහනයේ හිමිකරු රුපියල් 10,000ක පොලිස් ඇපයක් මත මුදා හැර තිබෙනවා. රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරක් වළක්වා නොගැනීමේ යන චෝදනා යටතේ එම තරුණියට එරෙහිව නඩු පැවරීමට නියමිත බවයි කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේ. අනතුර සිදුවන අවස්ථාවේ එම වාහනේ හිමිකරුද රථයේ පිටුපස අසුනේ සිට තිබෙනවා. රියතුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු සේවයේ යෙදවීම යන වරදට ඔහුට එරෙහිව නඩුවක් ගොනු කරන බව ස්ථානාධිපතිවරයා පවසනවා. අනතුර සිදු වූ පසු දිනේදීම අදාළ තරුණිය සහ අනිත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වුවත් කොරෝනා වසංගත තත්ත්වය නිසා උසාවි කටයුතු සිදු නොවීම හේතුවෙන් එය මෙලෙස පසුවට කල් තබා තිබෙනවා. මෙම අනතුර පොලිස් ඇප ලබා දිය හැකි වරතක් බවද ස්ථානාධිපතිවරයා පවසනවා. මෙම තරුණිය සහ අදාළ පුද්ගලයන් දෙදෙනා යාපද ප්‍රදේශයක පිහිටි අවන්හලකට කෝපි බීම සඳහා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. මොවුන් කිසිවෙකුත් බීමතින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් පානය කර නොමැති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඒ ඔවුන් කුරුතුවත්ත පොලිසිය විසින් කළුබෝවිල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම අනතුරට සම්බන්ධ තරුණියගේ පියාවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අනතුර සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණවලට කිසිදු බලපෑමක් කර නොමැති බවද වාර්තා වෙනවා. මේ පිළිබඳව විමසීමේදී කුරුතුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේ අදාළ පොලිස් අධිකාරීවරයා අනතුර පිළිබඳව තමාට මේ වනතෙක් දුරකථනයෙන් හෝ කතා නොකළ බවයි. මෙම අනතුර පිළිබඳව පරීක්ෂණ කටයුතු සාමාන්‍ය අනතුරක් ලෙස තමන් විසින් පවත්වමින් සිටින බවද ඔහු සඳහන් කරනු ලැබුවා. අනතුර සිදු වූ පසුව එම මෝටර් රථයේ අංක තහඩු ඉවත් කර ඇති පුද්ගලයා අදාළ වාහනේ හිමිකරුගේ මෝටර් රථ කුලී පදනම මත ලබා දෙන සේවා ස්ථානයේ පුද්ගලයෙක් බව අනාවරණය වී තිබෙනවා. අදාළ මෝටර් රථයේ අංක තහඩුව සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනය වූ පසු මෙම රථය නැවත විකිණීමට අපහසු වන නිසා මෙලෙස අංක තහඩු සංගවන්නට උත්සාහ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඒ පිළිබඳව වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. අදාළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ විසින් මේ වන විට සිය භාරයට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අපරීක්ෂාකාරී ලෙස රියපදවා කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට බරපතල හානි සිදු කළ නුගේගොඩ කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය රුපියල් 1,02,000ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කහින්ගල මහත්මිය අද එනම් 18 වනදා නියෝග කරනු ලැබුවා. කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර සිටි රොෂානි මදෝෂා රත්නායක නැමැති මෙම සැකකාරිය අද නීතිඥවරුන් මාර්ගෙන් අධිකරණයේ හමුවට පෙනී සිටියා. සැකකාරියට රියදුරු බලපත්‍රයක් නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ වාර්තා කොට තිබුණා. සිය මිතුරුගේ මෝටර් රථයක් පදවාගෙන යාමේදී තිරිංග වෙනුවට ඇස්ලේටරේ පෑගීම හේතුවෙන් එම බලපත්‍ර අනතුර සිදු වී ඇති බව ප්‍රකාශ කළ විත්තියේ නීතිඥවරයා හානියට පත් පිරිස සමග සාකච්ඡා කර සුදුසු වන්දි ප්‍රතිපූර්ණය කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණයේ හමුවේ දැනුම් දී තිබෙනවා. මෙම නඩුව නැවත මාර්තු මාස 2 දින කැඳවීමට නියමිතයි. නුගේගොඩ කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුපෝභෝගී ජීප් රථය කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනයක ගැටි පසුකිය 15 වනදා පස්වරුවේ මෙලෙස අනතුරට ලක් වී තිබුණා. යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.